ආයුබෝවන් හොඳයි පුතාලට මේ ඕලියල් ප්‍රතිඵල ආපු අවස්ථාවේ මෙහෙම ආමන්ත්‍රණය කරන්න ලැබීම ගැන බොහොම සතුට වෙනවා දැන් ඔබට හරිම සතුටින් උද්‍යෝගයෙන් සිටින කාලාවක් වනවා ඉතින් ඒ නිසා මේ ඒ සතුට අපිත් ඔයත් එක්ක බෙදා ගන්නවා නේද මාර සතුටේ නිකන් උඩ පැනලා නිකන් නේ එහෙම එහෙම හයි ඇත්තටම මාර ගති එතකොට දැන් මෙතනදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඒ නමේද කීයේද කියන එකට වඩා ඔබ උසස් පෙළ හොඳ විශ්යක් කරන්නට අදාළ සුසුකම් ලබාගෙන තියෙනවා නම් මම කිව්වේ අර දැන් ඔයා මේකේදී අහන්න ඕන ගමේ ඉන්න කාගේවත් පිට ඉන්න කාගේවත් අර මේෙන් හතර දිබ්බාගෙන නෙමෙයි ඔබට දැනෙනවා නම් මේක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා නම් ඔබ ඒ අදාළ විෂය තෝරගන්න ඔබ ආස කරන්නේ කොමස්ද ආර්ත මොනවාද සයන්ස්ද මැත්ස් ඒ ඕන එකක් ඔයාලට දැනෙන දේ තමයි ඔයා කරන්නට ඕනේ පැහැදිලි නේද? රයිට්. එහෙම නැතුව කවුරුත් කියන නිසා මේ કૃතිම වැළඳගෙන හරියන්නේ නැහැ. දැන් ඔබ ඒකට තීරණයක් අරන් නැත්තේ ඔබ සයන්ස් හෝ මැත්ස් කරන්න තීරණයක් ගත්තා නම් අන්න එතනදී රසායන විද්‍යාව විෂය අනිවාර්යයි. ඒ නිසා ඒ රසායන විද්‍යාව විෂය උගන්වන ගුරුවරයා හැටියට මම ඔබට කතා කරන්නේ. ඒතර උසස් පෙළ දිනන්න අනිවාර්යෙන්ම මම හැමතිස්සෙම කියන උසස් පෙළ නෙමෙයි සාමාන්‍ය පෙළ නෙමෙයි ඕනම තරංකාරී විභාගයක් දිනනකොට බාධක හතරයි තියෙන්නේ. ඒතර ඒ බාධක හතර සිදුවෙන්නේ නැත්තම් ඔබ දිනනවා. ඒ බාධක හතර මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ ප්‍රේම සම්බන්ධයක් නැත්තම් ඔබට දිනන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නැත්තම් ඔබට දිනන්න පුළුවන්. ඊළඟ අනිත් එක තමයි ප්‍රේම සම්බන්ධයක් නැත්නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නැත්නම් ගෙදර එන තුන් වේල ලෙසටම කනවා ඈ අම්බාරයකට හරිද? තුන් වේල කාලා වේලස්සරෙන් නිදිනවා. ආන් ඒ කට්ටියත් ඔහෙ සිටන කට්ටිය දිනන්නේ නැහැ. අනිත් කොට්ටාසේ තමයි කවුද? අන්න ආර්ථික ප්‍රශ්න ඒක විශේෂයෙන් දෙමාපිය වෙන්න තියන්නේ නැහැ. එතකොට ආන් එතනදී වැදගත් සාධකයක් තමයි මේ හතර වෙන්නේ නැත්නම් ඔබට ඔබ වෛද්‍යවරයෙක් ඉංජිනේරයෙක් වෙනවා කියන ටාගට් එක අන්න සිහිනයක් වෙන්නේ නැහැ. ඒක ඇත්තක් විදිහට තමයි සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපි හරි අවබෝධයෙන් කරගන්නට ඕන දෙයක්. පැහැදිලිනේ? රයිට්. ඉතින් ඒ හින්දා මේ වර්ගයට අයිති නැතුව ඔබ නම් ඔබට ඔබ සිහිනයක් වෙන්නේ නැහැ. ඒක පරම යථාර්ථයක් කරගන්නට ඔබට හැකියාව තියෙනවා. ඊළඟට උසස් පෙළ දරුවෙක් හරිද? අනිවාර්යෙන් සහය දීමේ තරගයක් මේ සමවක නිතර කියන එක අනිවාර්යයෙන්ම චරිත හතර හරියට ඉන්නට ඕනේ කරට කර එක ඔයා ඉන්න ඕනේ අපාසහගත නොවන හොඳ යාළුවෙක් වෙන්නට ඕනේ ළඟ ඉන්න එක්කෙනා ඊළඟ අම්මා තාත්තා දෙමාපිය හරියට ඉන්නට ඕනේ ඊට පස්සේ ගුරුවරයා අන්නේ ගුරුවරයා හරියට තෝරගන්නට ඕනේ ගුරුවරයා හරියට තෝරගත්තේ නැත්නම් මේ දිනුම් කනුවට යන්න බෑ වැදගත්ම දේ තමයි පුතේ සාමාන්‍ය පෙළට වඩා උසස් පෙළ වෙනස් වෙන්නේ උසස් පෙළට අච්චුපතක් නැහැ ඒ නිසා උසස් පෙළට අපි දෙන නෝට් එක ක්වොලිටි වෙන්න ඕනේ. ජාතික පේපර් එකට අනුනාද වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි ඒක සාර්ථක වෙන්නේ. දැන් ඒ නිසා අන්න එතනදී සැබෑ ගුරුවරයා තෝරගන්නකොට වර්තමානයේ විශේෂයෙන් උපකාරක ශේත්‍රයේදී ඔබට පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ ප්‍රශ්නාර්ථය තමයි දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයේ ආවනම් එක අවුරුද්දක හරි දෙකක හරි ඒ ගුරුවරයා හොඳ ගුරුවරයෙක් විදිහට සලකන්න එපා. මම මෙහෙම කියන්නේ මට හැම අවුරුද්දෙම දිස්ත්‍රික්ක ගණනාවක ප්‍රථම ස්ථානයේ ගොඩක් ඉන්නවා. දැන් උදාහරණයක් ළඟම අවුරුද්දක ගිය අවුරුද්දේ ඉස්සලා දිස්ත්‍රික්ක 4ක ප්‍රථම ස්ථානයේ හිටියා. මේ අවුරුද්දේ දිස්ත්‍රික්ක 3ක ප්‍රථම ස්ථානයේ හිටියා. ඊට අමතරව වෛද්‍ය පීඨ ඉංජිනේරු පීඨට තේරිච්ච මුල් රෑන්ක් එකේ 20 ඇතුළත හිටිය දරුවෝ විශාල ප්‍රමාණයක්. මම ලිඛිතව ඒවා වලට පොතක් විදිහටම ඉදිරිපත් කරනවා. රිසල්ට් පොතක්. දැන් ඒ තරම් අපිට රිසල්ට් ඉදිරිපත් කරන්න පුළුවන් විශේෂයෙන් කුරුණෑගල නුවර ජනප්‍රියයි. අපි මේ කරලා තියෙන කැපකිරීම. ඉතින් ඒ නිසා ඒකත් එක්ක අපි දැන් මට අයිතියකුත් තියෙනවා මෙහෙම කතා කරන්න. මට අයිතියක් තියෙනවා. හේතුව දැන් කුරුණෑගල ප්‍රධාන රසායන විද්‍යා ගුරුවරයා ඊට අමතරව අවුරුදු ගාණක් ඊළඟට නුවර ප්‍රධාන රසායන විද්‍යා ගුරුවරයා ඊට අමතරව ශික්ෂා ආයතනය අපි පන්ති කරනවා ඒ නගරේ ප්‍රධාන රසායන විද්‍යා ගුරුවරයා. ඉතින් ඒ නිසා අපි ප්‍රධාන රසායන විද්‍යා ගුරුවරයා විදිහට මම කතා කරනවා නෙමෙයි. හරිද? වල ඇත්ත මේ දේ තේරුම් ගන්න ඕන නිසා ඒ නිසා තමන් හරියට තේරුම් ගන්න විෂය ඉගෙන ගන්නකොට මම කරන්න ඕනේ කෙමිස්ට්‍රි විෂයට අදාළ ඒකක් කරන් දෙන්න. ඉතින් ඒකෙදි ලකුණු 90ට එහා ගියොත් ඒකක් වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි අදක්ෂයව දක්ෂයව කරලා තියෙනවා හැමදාම. මම හැමදෙස්සෙම කියන්නේ fail 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 ඔහොම එක එක සමාහලලට වැරදි මාර්ගයේ ගිහිල්ලා එහෙම නන්නත්තර වෙලා ආපු දරුවෝ මාස 7-8න් රිවිෂන් එකේදී මම ගොඩ දාලා තියෙනවා. එහෙම ඉන්නවා මේ සැරේ 200කට වැඩි දරුවෝ. සාම්පලයක් විදිහට ගුරුවරයෙකුට කියන්න පුළුවන් ගිය සැරේ ෆේල් මේ සැරේ ඒකක් තියෙනවා කියලා එක්කෙනෙක් දෙන්නේ. දැන් මට එහෙම කියන්න ගියොත් එහෙම සාල කන්දරාව කියන්න යනවා. අන්න අදක්ෂයේ දක්ෂේ කරන්න. ඒ ගුරුවරයෙක් කොන්. දක්ෂයා පන්දි හිටියාම ඔටෝමැටිකලි ගොඩ යනවා. එහෙම දරුවෙක් මාස 7-8න් හැදුවා නම් ඔබ හදන එක අපිට බොහොම සරල දෙයක්.
මං කියන්නේ මගේ ප්‍රතිඵල විදිහට දිස්ත්‍රික්ක මුල් ස්ථානගත දරුවට අපහාස කරන්න නෙමෙයි කොහොමත් වෛද්‍ය පීඨ ඉංජිනේරු පීඨ විශාල දරු පිරිසක් යන අතරේ මම කරන්න ඕනේ මගේ විෂයට අදාළ හොඳ එකක් කරන් දෙන්න රෑන්ක් එක කියන්නේ විෂයන් තුල මත තීරණය වෙන එක. ඉතින් අපි ඔළුව හදලා ගොඩක් හොඳ තැනකට දරුවේ ගන්න හැමදෙස්සම අපේක්ෂා කරනවා. අපිට පොතේ දෙනුම විතරක් දෙන්න ඕනේ නැහැ පරිපූර්ණ දරුවෙක් හදන්නට ඕනේ. සමාජයට පළදායි වෙන කොන්ද කෙලින් තියෙන දරුවෙක් හදන්නයි අපිට ඕනේ. ඒ නිසා අම්මා තාත්තා ගැන හිතන සමාජයට වැඩදායි වෙන එහෙම එකෙක් හදන්නයි මට ඕනේ. ඒ නිසා වෛද්‍යවරයෙක් ඉංජිනේරයෙක් කෙනෙක් වුණත් වැඩන්නේ අර දේවල් නැත්තම්. සාරධර්ම පැත්ත නැත්තම්. ඒ නිසා අපි ඔක්කොම එකතු කරලා ඔය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්න. ඒ නිසා අපේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ලොකු වැඩසටහනක් තියෙනවා. ඉතින් ඒක නිසා දෛනික වැඩපිළිවෙලක් තියෙනවා. පන්ති එයා ඇතුලේ කරන ඒ වැඩ කටයුතු දැනටම 23 ඔයාලගේ බැජ් එකක් අපි පටන් අරගෙන තියෙනවා. ඊට අමතරව ඔබට අලුතෙන් අපි ආයෙ බැජ් එකක් පටන් ගන්නවා. ඒතර ඒකට අදාළ අපි වීඩියෝ ටික දායි ෆිසිකල් ක්ලාස් තාම නැති නිසා. ඒතර පළවෙනි පාඩම පරමාණුක ව්‍යුහයේ මුලේ ඉඳලා ඔබට ඒක ඉදිරිපත් වෙන්න සම්බන්ධ වෙන්නට පුළුවන්. ඔක්තෝබර් මාසේ දැනුවත් කරයි Telegram channel මම දැන් ඔයාලට ඉදිරිපත් කරන්න. ඒවට සම්බන්ධ වුණාම ඔක්තෝබර් මාසේ ඔයාලට අපි පටන් ගන්නවා රසායනික ගණනය තුන්වෙනි ඒකකයේ. ඒතර මේ තුන්වෙනි ඒකකයේත් එක්ක ඔක සම්බන්ධ වෙලා කරගෙන යන අතරේ මුල් පාඩම ඔබ කරගන්නවා මුලේ ඉඳලා. ඊට අමතරව දැනට දෙවෙනි පාඩම යනවා ජනවාරි අපි මාර්තු මාසේ පටන් ගත්ත ඔයාලගේ යාළුවන්ට පටන් ගත්ත පන්තිය. ඉතින් ඒකට මම බලන්න මැද්දේදී සම්බන්ධ කරන්න. දැනට අපි මේ යන විදිහට කරගෙන යමු. රසායනික ගණනේ අලුතෙන් පටන් ගන්නවා මේ මාර්තු මාසේ සම්බන්ධ දරුවන්ට. ඒ කට්ටියට ඔයාව මම ජොයින් කරනවා. ඒතර ඔයාලට පාඩම දවස් දෙකක් යනවා. ඉතින් මේ විදිහට වැඩපිළිවෙළ අපි හදලා තියෙන්නේ. ඉස්සරහට පේපර් ක්ලාස් රසායන විද්‍යා එක්සෑම් සෙන්ටර් එක ලොකු වැඩපිළිවෙළක් තියෙනවා. ඔයාලගේ යාළුවෝ දැනට මේවා දැනුවා. ඉතින් අපි රිසල්ට් මත ගොඩනැගිච්ච ගුරුවරු ඒ නිසායි මම කිව්වේ අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. වාර්ෂික විශාල දරු පිරිසක් අපි වෛද්‍ය පීඨ ඉංජිනේරු පීඨට යොමු කරලා තියෙන නිසා ඒ නිසා ඒ දරුවෝ මම හිතන්නේ සමාජයේ ඉන්නවා. එයාලා මේ ගැන තක්සේරුවක් තියෙනවා. හොඳයි පුතේ. විෂය අමාරුවෙන් ඉගෙන ගන්න නෙමෙයි ඕනේ. ලේසියෙන් විෂය ඉගෙන ගන්න පුළුවන් මට්ටමටපත් වෙන්නයි ඕනේ. ඒකට අදාළ කරන ක්‍රමවේදය අපි සතු ඒකයි මම කියන්නේ. ගුරුවරෙක් විෂය ලේසි කරලා දෙන්නටයි ඕන වෙන්නේ. ඒ නිසා අදක්ෂෙක් දක්ෂෙක් කරන අපිට හැකියාව තියෙනවා. ඒකත් එක සහභාගී වෙලා වගේ වැඩ කරලා ටික කරගන්න. ඉතින් එතනදී මෙන්න මේ කුරුණෑගල නුවර හරි ඕල් ඓලන්ඩ් සම්බන්ධ වෙන දරුවෙක් නම් හරිද? කුරුණෑගල නුවර හෝ ඕල් ඓලන්ඩ් සම්බන්ධ වෙන දරුවෙක් නම් අන්න මෙන්න මේ දුරකථන අංකයට 2023 කියලා ටයිප් කරලා Telegram message එකක් තියන්න. රයිට්? Telegram message එකක් තියන්න. එතකොට ඔබට Telegram ඒ channel එකට ඔයා සම්බන්ධ කරගන්නවා. සියලු තොරතුරු ඔබට ඒතර දිනවකවනු දැන ගන්න පුළුවන් පන්ති පටන් ගන්න දවස්. ඕල් ඓලන්ඩ් එක කුරුණෑගල විශේෂයෙන් ඕල් ඓලන්ඩ් group එක හරහා ඒක විභාගය දක්වා දිගටම යනවා. ඒකට කාට හරි දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට වැඩ කටයුතු කරගන්න ලේසි වෙනවා. ඉතින් ඊට අමතර කුරුණෑගල නුවර ආයතන වලට සම්බන්ධ වෙලා එහෙම කරගන්න පුළුවන්. සියලු විමසීම් මෙන්න මේ දුරකථන අංක වලින් කරගන්නට ඔයාලට පුළුවන්කම තියෙනවා. රයිට්? හොඳයි. අවශ්‍ය නම් ඒව ටික සඳහන් කරගන්න. රයිට්. එතකොට ওই වැඩ කටයුතු ටික අපි හරියට කරගෙන ගැම්මෙන් බලාපොරොත්තුවක් දැන් තියෙනවා. උසස් පෙරට ආවා. එතකොට ඒ අරමුණයි වෙනස් කරගන්න ඕනේ. මිනිස්සුන්ට තමයි ප්‍රශ්නේ එන්නේ. ප්‍රශ්න කියන්නේ මිනිස්සුන්ට එනවා අපි වට වැටෙන්නේ. අපි වට ෆේස් කරමු. දිනුම් කනුව පෙරටත් අපි බඩගාගෙන ජාතිය. අපි එහෙම වාගේ ගැට හදයි, මොරල් හදයි. ඒ නිසා දෙමෝපියන් ස්ථීර සතුටක් අපි දෙමු. ඔබගේ සිහිනය වෛද්‍යවරයෙක් ඉංජිනේර කෙනෙක් වීම නම් අපි එක සිහිනයක් නෙමෙයි යථාර්ථයක් කරලා පෙන්නමු මේ අවුරුදු දෙක ඇතුළත. ඒ සඳහා අපි ඉදිරියෙන්ම ඔබත් එක්ක ඉන්නවා. ඔබගේ අම්මා තාත්තා අපි ඇතුළු සියලු දෙනා එකතු වෙලා මේ ගමන අපි යන්නේ. ඒ නිසා මම ඉස්සරහ දෙමෝපියන් සිමුක ගන්න මම ඒක ගැන දැනුවත් කරන්න පොතේ අපි වැඩ කටයුතු ටික හරියට කරගමු. ඔබට මේක කරන්න පුළුවන්. ඒ නිසා විශ්වාසය තියාගන්න. රයිට්? මේක කළ හැකි. ඒකට ආදර්ශ කරන ලේසි මාර්ගයේ පහසු ක්‍රම වැඩ කරන ඕන පිළිවෙල පාඩම් කරන ඕන විදිය උසස් පෙළ ඒ සියල්ල අපි ඔබට කියලා දෙනවා. ඒස කිසිම දරුවෙක් ඒක ගැන අවමන් රේණුවකවත් ප්‍රශ්නාර්ථයක් තියාගන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. හොඳයි. එහෙනම් නැවත අපි සාමාන්‍ය පන්තියේ මුණ ගැහුමු. එතකන් හැමෝටම එහෙනම් ජය වේ පුතේ.